එක් ඇමතිවරයෙකුට එල්ල වුණු චෝදනාවක් අභිමුව ඒ චෝදනාව පිළිබඳව හරිහැටි දේශපාලඥයන් ක්‍රියා කිරීම වෙනුවට ඒ චෝදනාව පිළිබඳව විභාග කිරීමේ කටයුතු සහ පාර්ලිමේන්තුවේ කටයුතු විවාද කළා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා සිටනට ගත්ත තීන්දුව ඇයි මොකටද එහෙම ඉල්ලා සිටීමක් අද ලංකාදීප පත්‍රයේ ප්‍රධාන ශිෂ්‍යපාඨයෙන් කතා කරන්නේ ත්‍රෛනිකායක මහා සංඝරත්නයේ ඒ පිළිබඳව කළ ප්‍රකාශය මුස්ලිම් ඇමතින්ගේ අස්වීම ත්‍රෛනිකායක සංවේගය අස්ගිරි මහා විහාරයේදී ඒකමතික තීරණයක් ජේ.එල්. ජයසිංහ අයලිය රාජ්‍ය මුස්ලිම් ඇමතිවරුන් සිය දුරවලින් ඉවත් වීම සිදු නොවිය යුත්තක් වන අතර එම ඇමතිවරුන්ට නැවත වගකීම් බාරගන්නේ ත්‍රෛනිකායක මහානායකවරුන් ඇතුළු එම නිකායක සංඝ කාරක සංඝ සමාජයේ සභා ඉල්ලා සිටින බව නියංගුඩි ශ්‍රී විජිත්සිරි මල්වතු අන්නාහිමියෝ ඊයේ මහනුවරදී ප්‍රකාශ කළා. මුස්ලිම් ඇමතිවරුන් දුරවලින් ඉවත්වීම පිළිබඳ බලවත් සංවේගය පළ කරන බවද අන්නාහිමියෝ කියා සිටිනවා. තාම ඉතාම වටිනා කාරණාවක් මේ සඳහන් කරන්නේ. මුස්ලිම් ඇමතිවරු සියලු දෙනාම ඉල්ලා සිටීම දැඩි කතාබහට ලක් තිබෙනවා. ඇයි එහෙම? මොකද්ද මේ කරන්නට ගියේ? ඒ කාරණාව තුළින් කවද මේ මොකද්ද කොතනටද අරගෙන යන්නේ සූදානම් වෙන්නේ? එතකොට මුස්ලිම් ජනතාවට ඇයි ඒ වගේ දෙයක් මේ මුස්ලිම් ඇමතිවරු කරන්නේ? සියලු දෙනාම ඉල්ලා සිටලා චෝදනාවකට ලක් වෙනවා නම් ඒ පිළිබඳව හොයා බැලීම වෙනුවට සියලු දෙනා එකතු වෙලා ඉල්ලා සිටීමද සිදු කරන්න ඕනේ. දැන් මේ ඉල්ලා සිටීම පිළිබඳව කතාව අපි කතාබහට ලක් කරමු. දැන් මේ පිළිබඳව රංගනයක්, මේක නාටකයක්, මේක පිටපතක්, මේක අධ්‍යක්ෂණයක්, ඒ පිළිබඳ චෝදනා මත උනා. විවිධ පාර්ශ්වෝ ඒ කාරණා ටික ওই විදිහටම කිව්වා. මෙන්න අද පත්‍ර තබන සටහන්. ඇමති නව දෙනා අස්වෙන ලියුම් බාර දී නැහැ. ලියුම් බාර දුන්නේ නැයි හිටපු රාජ්‍ය ඇමති කාසිම් කියනවා. අජන්ත කුමාර අගලකඩ සහ ජයන්ත සමරකෝන් ලියන්. කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති දුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය දුරවලින් ඉල්ලා සිටීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙතෙක් බාර දී නැතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. එමෙන්ම එම ඇමතිවරුන් කිසිවෙකුත් සිය නිල වාහන බාර දීමක්ද සිදු කර නොමැති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයේ දිවත් කරගෙන නැතැයි වාර්තා වෙනවා. වාර්තාවක් කියන්නේ වාර්තාව පදනම් කරගෙන මම කතා කරන්නේ. එහෙමනම් කාවද මේ රවට්ටන්න හදන්නේ? මෙම මන්ත්‍රීවරුන් කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුරවලින් ඉවත්වීමේ ලිපි බාර දී ඇත්තැයි ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේද එවැනි ඉල්ලා සිටීමේ ලිපි කිසිවක් ඊයේ පස්වෙනිදා වන විටත් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවයි. මේ අතර අදාළ මන්ත්‍රීවරුන් අමාත්‍ය දුර දැරූ අමාත්‍යංශවල ලේකම්වරුන් කීප දෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන්ද සඳහන් කළේ ඉල්ලා සිටූ අමාත්‍යවරුන් නිල වාහන බාර දීමක් හෝ කාර්යමණ්ඩල ඉවත් කර ගැනීමක් හෝ සිදු කර නොමැති බවයි. මෙහෙමයි අද වාර්තාව දාලා තියෙන්නේ. එහෙමනම් කාවද මේ මොකටද මේ රවට්ටන්න හදන්? මොන කොටසද මේ රවට්ටන්න හදන්? එකම දානවා මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ෆයිසල් කාසිම්ගෙන් කළ විමසීමදී අදාළ අමාත්‍යවරුන් ඉවත්වීමේ ලිපි බාර දී ඇති බව ඔහු කියලා. අනිකුත් හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමතිවරයාට මේ සම්බන්ධයෙන් විමසීමට දුරකථන ඇමතුම් ලබා ගත්තද ඔවුන් ඊට සම්බන්ධ කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. හරි හැටි කියන්නේ රැවටීමක්ද, වාහන බාර දුන්නද, කාර්ය මණ්ඩලයේ ඉවත් කරගත්තද, ඒ වරප්‍රසාද ගන්නේ නැද්ද? දැන් බෞබින් පත්‍රයේ අද වාර්තාවක් දානවා කෙනෙක් කරපු චෝදනාවක් පිළිබඳව. ඒ සටහන උපුටා ගන්න. මුස්ලිම් ඇමතුරුන් ඉවත්වීම රනිල්ගේ උප්පර වැට්ටියක්. වැලිවිටියේ උපුල් ලියන්. සියලුම මුස්ලිම් ඇමතිවරුන් තමන් ඇමති දුර අත්හැර ස්වාධීන මන්ත්‍රීවරුන් වන බව ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහගේ තවත් උප්පරවැට්ටියක් යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුවෙට්ටිගම සඳහන් කළා. මුස්ලිම් ඇමතිවරු ඉවත් වුණාය කියලා අපි පිළිගන්නේ නැහැ. ඒ අයට හිමි වරප්‍රසාද ඒ විදිහටම ලැබේවි. අධීක්ෂණ මන්ත්‍රී දුර පිරිනමල හරි ඒ අයට හිමි යාන වාහන කාර්යාල පාසුකම් සියල්ල ලබා දේ. ඒ මන්ත්‍රීවරයෙක් කරන ප්‍රකාශ කේලිය රඹුක්කැල්ලත් මේ ගැන ඊයේ කතා කළා. ඒ පිළිබඳව සටහනක් මෞබිමටම ඉෂාරා සිල්වා මෙහෙම තබනවා. රටට හෙන ගැව්වත් සුළු ජන ඡන්දවලින් ජයගන්නයි රනිල්ට ඕනේ. රනිල් කරු කිරියල්ල මේ අර්බුදයට වග්ගිය යුතුයි කියලත් ඔහු කරන සඳහන් කිරීමක් තියෙනවා. මේ අතරේ අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨය අහන්න දැන් මුස්ලිම් ඇමතිවරු සියලු දෙනාම ඉල්ලා සිටුණා කියලා තමයි සඳහන් කිරීම කරන්නේ. අපි නැවත අහනවා. ඇයි එම කළේ? ඒක ඒ මුස්ලිම් ජනතාවට කරපු යම් ආකාරයක
ගැටලුවක් ප්‍රශ්නයක් නොවේද කියන ප්‍රශ්නය අහනවා. මුස්ලිම් ඇමතුරුන්ගේ ඉල්ලාස්වීම රංගනයක්. තනතුරු අත්හැරියාට වරප්‍රසාද එහෙමමයි. රුචිර දිලාන් අද පොල්ගෙඩි සයිස් අකුරෙන් මව්බිම් ප්‍රධාන ශිෂ්‍ය පාඨය එළියෙන්. මේ තියෙන කතා පසුපෙළට ගිහිල්ලත් නැහැ. ඇමති ආරක්ෂාවත් එහෙමමයි කියලයි දාන්නේ. ඇමති තන්තුරුවලින් ඉවත්වන බව ප්‍රකාශයට පත් කළද මුස්ලිම් ඇමතුරුන් නවදෙනාගේ තන්තුරුවලට අදාළ කිසිදු වරප්‍රසාදයක් මෙවනතෙක් ඉවත් කර නැතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මව්බිම් පත්තරයට සඳහන් කිරීමක් කරනවා. ඒ අනුව ඔවුන්ට හිමි ආරක්ෂාව නිල වාහන කාර්ය මණ්ඩල සහ පාර්ලිමේන්තු වරප්‍රසාද ඒ අයුරින්ම ලබා දී තිබෙනවා. ඉවත් වූ කැබිනට් ඇමතිවරුන් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලබා දී තිබූ ඇමති ආරක්ෂකාංශයේ නිලධාරීන් ඉවත් කර නොමැති බව ඇමති ආරක්ෂක කොට්ටාශයේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කිරීමක් කරනවා. වෙන කරුණු කාරණා විවිධ පාර්ශ්ව උපුටා අරගෙන මේ අද පත්තර වාර්තා කළා තියෙන. වරප්‍රසාද එහෙමමයි. මේ මොකද්ද? මේක එහෙමනම් කවද මේ රවට්ටන්න හදන්නේ? මොකද්ද මේ කරන්නට උත්සාහ දරන්නේ? ප්‍රශ්නාර්ථය තියෙනවා. මුස්ලිම් ඇමතිවරු එහෙම හැසිරෙද්දී අපි මතක් කිරීමක් කරන්න ඕනේ. මුස්ලිම් බහුතර අති බහුතර ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ඔවුන් මේ වන විට වගකීම් සහගතව කටයුතු කරමින් ඉන්නවා. එලෙස වගකීම් සහගතව කටයුතු කිරීමෙන් තමයි අන්තවාදී වෙන් කර ගන්නට හැකියාව ලැබෙන්නේ. ඔබ දන්නවා ඒ මුස්ලිම් ප්‍රජාව පහුගිය වකවානුවේ අන්තවාදී ත්‍රස්තවාදීන් පිළිබඳව ඉතාම වටිනා තොරතුරු ආරක්ෂකාංශ වෙත ලබා දුන්නු ආකාරය ඒ තුළින් අන්තවාදී ත්‍රස්තවාදියට සම්බන්ධයයි සැකපිට කණ්ඩායම් අල්ලා ගැනීමට හැකියාව ලැබීම අපේ එක ගෞරවයක් කොට මතක් කිරීම කරනවා. මේ මුස්ලිම් සියලු ඇමතිවරු ඒ විදිහට ඉල්ලා සෙද්දී මේ මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තයන් ටෙරෙහිව ආනමඩුවේ මුස්ලිම් ජාතිකයෝ විරෝධතාවයක රාමසාන් උපවාස ශීලයේ අවසන් කළ ආනමඩුව මුස්ලිම් ජාතිකයෝ සංගකුට්ටිගම මුස්ලිම් දේවස්ථානයේ ඉදිරිපිටට එක් වී ISIS ත්‍රස්තයන්ට ඊයේ දහවල් විරෝධය දැක්වූ අවස්ථාව චාරුපයක් සහිතව වාර්තා කළා තියෙනවා. මෙන්න එම මුස්ලිම් ප්‍රජාව රටට හිතවාදී අය ඔවුන්ගේ ක්‍රියාමාර්ග මුස්ලිම් ඇමතිවරු කරන්ට ඕනි අන්තවාදයට සම්බන්ධ කවුද ඒවට චෝදනා අයල්ල වුණේ කවුද ඒ අය වෙන්කර හඳුනා ගැනීමට අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමයි ඒ පිළිබඳව පියවර ගැනීමයි. දැන් එතකොට ඊයේ අපි දැක්කා ඔවුන්ගේ රාමසාන් සැමරුමත් එක්ක විවිධ ප්‍රදේශවල ඉතාම සාමකාමීව එක් කටයුත්ත සිදු කරන ආකාරය ඒ වගේම විවිධ මෞලවිවරු අදහස් දක්වන ඉතාම සුභවාදී සාධනීය අවස්ථා අපිට දක්නට ලැබුණා. එතනට යන්න හදන්නේ උපුටා ගන්නවා දිවයිනේ චාරුප අවස්ථාව. මුස්ලිම් බැතුමතුන් උපවාස සමය අවසන් කිරීමේ රාමසාන් උත්සවයේ ඊට එදි තිබුණා. ඒ වෙනුවෙන් රටපුරා මුස්ලිම් බැතුමතුන් ආගමික වතාවත්වල යෙදුණු අතර එම උත්සව සඳහා පොලිස් හා යුද හමුදා ආරක්ෂකද ආරක්ෂාවද යොදා තිබුණා කියලා මේකේ දානවා. අපි බලමු ඒ අතරතුර විවිධ පාර්ශ්වයන් අදහස් පළ කිරීමේ සාධනීය අවස්ථා විශේෂයෙන්ම කලීල් මවිලුතුමාගේ කතාවත් ආගෙන. රමසාන් උත්සවය අද ශ්‍රී ලංකාවේ සියලුම ස්ථානවල සමරනවා. ඒ වගේම කාත්තාංගුඩේ විශේෂයෙන්ම කියන්න පුළුවන් සූෆිවරුන් වන අපි පහුගිය කාලවල අන්තවාදීන්ගේ බලපෑමට ලක්වී බියින් සැමරු ඊදුල් ෆිතර් මේ අවුරුද්දේ ඉතා නිදහස්ව සාමකාම සමරබ අද දිනේ අපිට සදහන් කරන්න පුළුවන්. මේ අතර අනමඩුව සංගට්ටි කුලම ඉස්ලාම් බැතිමුතුන් රමසාන් දේව මෙහෙන් අනතුරුව IS ත්‍රස්ත සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වුණා. IS කාරයෝ මුස්ලිම් වරුන් නෙමෙයි. ඌ ඇවිල්ලා මුස්ලිම් කියන නාමේ අපි නැති කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ලංකාවට කොහෙත්ම මේ IS කාරයෝ ඇතුළු වීමට අපි ඉඩ දෙන්නෙම නැහැ. එදා ඉඳලම අපි ද්‍රවිඩ සිංහල මුස්ලිම් කියලා කිසිම වෙනසක් නැතුව එකට එක්සත්ව අපි ජීවත් වුණා. අපි ඉල්ලීම කරන IS ත්‍රස්තවාදී ලංකාවෙන් තුරන් කළ දෙන්න. අනතුරුව මෙම පිරිසට අනමඩුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය වඩත්තේ සෝමානන්ද හිමියන් අනුශාසනාවක් කළා. අපි දන්න අපේ ඥානකාර හාමුදුරු එදා උන්වහන්සේ කිව්වා සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට හානි කරව මෙන්න මේවැනි ත්‍රස්තවාදීන් පිරිසක් ඉන්නවයි කියලා. අද අපිට තේරිලා තියෙනවා උන්වහන්සේ දායේ කිව්ව දේ නිසි ආකාරයෙන් අද ආරක්ෂා කරලා තිබුණා නම් ඔබයි මායි අතරේ මේ ભેදයක් මේ භින්නතාවයක් නැහැ. මේ අතර කන්දකැටිය ගලවුඩ මහපල්ලේ පසුගියදා පැවති ඉෆ්තාර් උත්සවයකදී අල්හාජ් කලිල් මෞලිතුමන් මෙලෙස හැඟුම්බරව අදහස් පළ කළා. අපි කොච්චර ලස්සන ජීවත් වුණාද අපි ලංගිදේව සම්පූර්ණ කඩාවත් පළලා ගියා. ඌණ මෙන්නට වෙන තත්කටපත් වුණා. බපරායෙන් බලන්න ගත්තා. 16 වෙනිදා කැවුම් කෝකිස් කිරිබත් ගෙනත් දුන්නු ළමයා. වැඳලා ගිහී අම්මත් එක්ක ඇවිල්ලා. අවුරුද්දේ සිද්ධිය පස්සේ ආව බලාගෙන.
ඒ පාර්ශ්ව කීපයක් අදහස් පළ කරපු ආකාරයේ රටට හිතවාදී අතිමහත් බෞතර මුස්ලිම් ප්‍රජාව ඒ මුස්ලිම් ප්‍රජාව තුළින් අන්තවාදයට ත්‍රස්තවාදයට එරෙහිව හඬක් නැගිය යුතුයි. මුස්ලිම් දේශපාලඥයන් සිදු කළ යුතුව තිබෙන කාරණාව මේ මුස්ලිම් ජන සමාජය මුස්ලිම් මෞලවිවරු සිදු කරන ආකාරය පිළිබඳව අපිට දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව තියෙන්නේ ප්‍රසාදයක් ගෞරවයක්. එතකොට ශ්‍රී ලාංකිකයන් විදියට එකට එකවන්ව ජීවත් වීමට අවශ්‍ය පසුබිම සැකසෙනවා. ඒ පිළිබඳව කතා කරන්න ඕනි. මේ අන්තවාදී ත්‍රස්තවාදය වෙන් කරලා හඳුනා ගන්නට උදව් කිරීමයි කරන්න ඕනි. ඒ අතරතුර තමයි මුස්ලිම් ඇමතුරු සෙට් එකක් මේ එක්කෙනෙක්ට එල්ල වුණු චෝදනාවක් අභිමුව ඉවත් වෙන්නට ගත්තේ.